ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි විවිධ ලෙඩ රෝග සහ බන්ධනයන්ගෙන් අපව නිදහස් කරන මේ උතුම් බලගතු මෙහෙයත් සමග අපි දැන් ඒකාත්මීය වෙමු ඔබගේ ජීවිතවලට ඔබේ නිවසට ඔබේ ව්‍යාපාරයට ඔබේ අනාගතයට ඔබේ අධ්‍යාපනයට විනකරන නපුර සිද්ධ කරන ඒ සියලුම ලෙඩ රෝග හා බන්ධනයන්ගෙන් අපව නිදහස් කර අපට සාමය සැනසීම සියලු අසංගතයකින් අපව ආරක්ෂා කර දෙන්නට කියලා අපි බලගතු ලෙස සුදු ත්‍රිත්වයට මේ මොහොතේ ඇරයුම් කර සිටිමු ශුද්ධ වූ ආත්මයාණන් වහන්ස ශුද්ධ වූ ආත්මයාණන් වහන්ස අප ජීවිත පරිශුද්ධ කරන් ඔබගේ ශුද්ධාත්ම ස්පිරිතුවෙන් අප සමාලේප කරන්න ශුද්ධ ආත්මයාණන් වහන්ස ශුද්ධ ආත්මයාණන් වහන්ස ශුද්ධ වූ ස්වාමින් වහන්ස ශුද්ධ වූ ස්වාමින් වහන්ස අප සැම බාරයි ඔබ දෑතට අප සැම බාරයි ඔබ දෑතට ඔබගේ අමිල ශ්‍රී රුධිරයෙන් අප සැම සුවපත් කරන්න අප සැම සුවපත් කරන්න ශුද්ධ වූ ස්වාමින් වහන්ස අබ්බා පියාණන් වහන්ස අබ්බා පියාණන් වහන්ස අප සැම බාරයි ඔබ දෑතට අප සැම බාරයි ඔබ අප පවුල් බාරයි ඔබ දෑතට අප පවුල් බාරයි ඔබ දෑතට අප අනාගතය බාරයි ඔබ දෑතට අප අනාගතය බාරයි ඔබ ඔබගේ දිව්‍ය සංරක්ෂණයෙන් ඔබගේ දිව්‍ය සංරක්ෂණයෙන් අප සැම ආරක්ෂා කරන්න
බුදුරජාණන් වහන්සේ සුද්ධ වූ ස්වාමින් වහන්ස සුද්ධ වූ ස්වාමින් වහන්ස සුද්ධ වූ ආත්මයානන් වහන්ස සුද්ධ වූ ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි ඔබ සුළු මොහොතක් ඔබගේ ඇස් දෙක පියාගන්න මේ මොහොතේ මේ බලගතු මෙහෙට ඔබ ඔබගේ නිවසේ සිට ඔබ සහභාගී වෙන්නට පුළුවන් එනිසා කරුණාකර ඔබගේ සෑම වැඩ කටයුත්තක්ම මොහොතකට නතර කරන්න ඔබේ සිහිය නුවණ කැමැත්ත ස්වාමින් වහන්සේට බාර කරන්න මේ මොහොතේ දුර බැහැර සිටින අයව ඔබගේ පවුලේ අය ඔබත් සමග නැත්නම් ඒ අයවද ඔබට පුළුවන් මේ මොහොතේ මේ බලගතු යාඥාවට සම්බන්ධ කරගන්නට විශේෂයෙන්ම විවිධ ලෙඩ රෝග තුල සිටින අය ඔබේ නිවෙස්වල එක්තැන් වී සිටින අය රෝහල්ගත වෙලා සිටින අය මහලු වයසට පත් වෙලා කිසිදු දෙයක් කරගත නොහැකි අසරණ තත්වයේ සිටින අයව පවා ඔබට පුළුවන් මේ මොහොතේ එකතු කරගන්නට මේ මහා ස්වාමින් වහන්සේගේ බලය ඔබගේ නිවසේ අස්සක් මුල්ලක් නැර ඔබගේ ගෘහයේ ඒ ආධිපත්‍ය ස්වාමින් වහන්සේ නතු කරගන්නට යන මොහොතක් ඔබගේ දේපල ඉඩකඩම් වල ඒ සියලු අයිතිය ස්වාමින් වහන්සේට පවරන්න උන් වහන්සේගේ සුරදූත සේනාවන්ගේ රැකවරණය ආරක්ෂාව තුල ඒ සෑම ස්ථානයකටම මේ බලගතු යාඥාවේ ආශිර්වාදය කලා යන්නට කියලා අපි හැම කෙනෙක්ම මේ මොහොතේ ස්වාමින් වහන්සේට බාර කරමින් උන් වහන්සේ අපිට අනාවරණය කරනවා මේ දෙය ස්වාමින් වහන්සේ අපිට පෙන්වා දෙනවා මේ දෙය ගීතාවලියේ 103:3 එතුමානු ඔබගේ සියලු පාප කමා කරන සේක ඔබගේ සියලු රෝග සුව කරන සේක එතුමානු ඔබගේ සියලු පාප කමා කරන සේක ඔබගේ සියලු රෝග සුව කරන සේක ඒ නිසා මේ මහා බලගතු යාඥාව අපි නිසලස අපගේ ජීවිතවලට අපේ නිවෙස්වලට අපගේ සෑම සේලු ස්ථානවලටම ඒ ආශිර්වාදය ගලා යන්නට නම් සියලු නපුරේ බලවේග ඒ සියල්ල පහව යන්නට නම් අපි අයිතිය දීලා තියෙනවා නම් අපේ ජීවිතේ පාපයට වහල්කම් වලට මේ සියල්ලෙන් අපි පළමුවෙන් නිදහස් වේ යුතුයි අපි නිදහස් වෙන්නේ නැත්නම් උන් වහන්සේට ඉඩක් නැහැ අපි තුල ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපි හැම කෙනෙක්ම ඉතා ගැඹුරු මනස්ථාපනයකට මේ මොහොතේ පිවිසෙමු. tengise venas kalamen jesus swamini dubalama obe balayen shaktimat kalamen
मगे सितिविली मगे आशा ओबे दैतट बार करने मी समी सियलु पाऊ किलीटिन मुदन मा समी सियलु पापिन मुदन मा समी हट समरा ओबे मवी ओबे लंगिन ginnat mat obe dat denna obe shaktiya denna papay herda negitinnat mat obe dat denna obe shaktiya denna कल मैन जेसु स्वामी दुबल मा उबे बल शक्ति मत कल मैन हरदा
නැගිටින්නට මට ඔබේ දෑත දෙන්න ඔබේ ශක්තිය දෙන්න වහන්සේගේ හඬ ශබ්දය නොඇසෙනසේ අපි අපේ කන් වලට අගුල් දමාගෙන ඉන්නට ඇති. උන් වහන්සේගේ මාර්ගය නොපෙනෙනසේ අපි අපගේ ඇස් දෙක පියාගෙන ඉන්නට ඇති. ඔරසං හඬක් ඔබේ නිවසේ ඇසෙන්නට නැතුව ඇති. පවුලක් හැටියට එකතු වෙලා ඔබ යාඥාවට දේව නමස්කාරයට ඔබගේ පවුල ඔබ කැප කරලා නැතුව ඇති. එසේනම් මේ මහා බලගතු යාඥාව සමග ඔබ ස්වාමින් වහන්සේට ප්‍රතිඥාවක් දෙන්න නැවත නැවත ඔබ ඔබගේ ගෘහයේ යාඥා ජීවිතය ආරම්භ කරනවා කියලා. මන්ද මේ යාඥාව තුළ මහා රස්වලල්ලක් ඔබ අවටත් ඔබේ නිවස වටේටම ස්වාමින් වහන්සේ දානවා. එතකොට නපුරාට බැහැ අපේ ජීවිතවලට එබිකම් කරන්නට, අපේ ජීවිතවලට ඇතුල් වෙන්නට. ශරීරේ අපි ඕනේ තරම් විසබීජත් එක්ක ජීවත් වෙනවා. ශරීරය ඕනේ තරම් විසබීජත් එක්ක ගැවසෙනවා. නමුත් විසබීජයක් ශරීරයට ඇතුල් වෙන්නේ කොහොමද? ශරීරයේ දුබල අබල තැනකින් තමයි ඒ විසබීජය ශරීරයට ඇතුල් වෙලා ඇතැම් විට මරණය දක්වා අපව ගෙනියන්නට පුළුවන්. එහෙනම් මේ සියලු නපුරේ බලවේග අපේ ජීවිතවලට ඇතුල් වෙන්නේ මේ යාඥාව තුළ මේ රස්වලල්ල නැතුව ගියාමයි. ඕනෑම නපුරකට අපගේ ජීවිතවලට බලපෑම් කරන්නට පුළුවන් වන්නේ අන්න ඒ නිසායි. එහෙමනම් අපි හැම කෙනෙක්ම මේ මහා ගැඹුරු මනස්ථාපනයකට පිවිසෙමු. ඒ මනස්ථාපනය තුළ තමයි ස්වාමින් වහන්සේ අපව සුව කරන්නේ. ඒ මනස්ථාපනය තුළ තමයි ස්වාමින් වහන්සේ අපිව නිදහස් කරන්නේ. ඔබේ නිවස නිදහස් කරන්නේ, ඔබේ කෙත්වතු නිදහස් කරන්නේ, ඔබේ ගෙවත්ත නිදහස් කරන්නේ, ඔබේ ව්‍යාපාරය නිදහස් කරන්නේ, ඔබගේ සෑම සියලු දේ, ඔබේ ධීවර කර්මාන්තය වෙන්නට පුළුවන්, ගොවිපල වෙන්නට පුළුවන්, මේ සියලු දේ ස්වාමින් වහන්සේ නිදහස් කරන්නේ අපි සැබෑ මනස්ථාපනය තුළ උන්වහන්සේ වෙතට ආවොතින්. ජාකොබ් ලිපියේ 4:8 අපිට ප්‍රකාශ කරන්නේ ඒකයි. උන්වහන්සේ අපිට කියන්නේ, උන්වහන්සේ අපිට බලගතු ලෙස මෙන්න මේ දේ අනාවරණය කරලා දෙනවා. එනම් ඒ නිසා දෙවියන් වහන්සේට යටත්ව සිටින්න, යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. දෙවියන් වහන්සේට ලංවන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ලංවන සේක. දෙවියන් වහන්සේට ලංවන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ලංවන සේක.
प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा महिमय वेवा प्रेज द लॉर्ड प्रेज द लॉर्ड प्रेज द लॉर्ड प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा महिमय वेवा प्रेज द लॉर्ड प्रेज द लॉर्ड प्रेज द लॉर्ड प्रेज द लॉर्ड प्रशंसा वेवा महिमय वेवा महिमय वेवा आमेन 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 ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි ලුක්තුමගේ සුභාරංචේ පළවෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තිය ස්වාමින් වහන්සේ එදා දේව මාතන් වහන්සේට අනාවරණය කළ දෙය කළ නොහැකි කිසිවක් නැති දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි ඔබ අද අත්දකින්නට යනවා මේ දෙය ස්වාමින් වහන්සේගේ බලය ස්වාමින් වහන්සේගේ බලය ස්වාමින් වහන්සේගේ හස්සේ ආලේපණය තුළ ඔබගේ ජීවිතේ කරන්නට බැරි බොහෝ දේ මිනිස් මනසින් වටහා ගන්නට බැරි බොහෝ දේ උන් වහන්සේ ඔබට අනාවරණය කර දෙන්නට යනවා උන් වහන්සේ ඔබව සුව කරන්නට යනවා උන් වහන්සේ ඔබව නිදහස් කරන්නට යනවා එසේනම් අපි හැම කෙනෙක්ම නැගිටසිට ගායනා කරමු කල නොහැකි කිසිවක් නැති දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය किसीवक नते देवियन वहन्सेत करनो है कि किसीवक नते देवियन वहन्सेत कौरुदो देन गत्ते रहस මනසකින් බැලුවද නොහැකිය දෙවිඳුන් මත යපුනොත් එය ඇහැකිය මරිමව බහදුන්නේ දෙව් හඬටයි දාසිය වන්නට බාදී යාග වුණා පුතු සමගින් මරිමව ගැලවීමේ දෙව් සැලසුම කුරුසිය මහත් සතුටකින් පිණිගත්තාය දෙවියන් වහන්සේ සියල්ල කළ හැකිය
කිසිවක් නැති දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා මහිමය වේවා ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා මහිමය වේවා ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා ආමෙන් 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 මෙච්චර කාලයක් අපගේ පවුලේ අයිතිය අපි යක්ෂයාට බාර දීලා තිබුණා නම් යක්ෂයා මාංශය ලෝකයට දැන් අපි සුදෝ ත්‍රිත්වයට බාර කරමු සුදෝ ආත්මයන් වහන්සේට සුදෝ ස්වාමින් වහන්සේට අබ්බා පියාණන් වහන්සේට අපි යටත් කරමින් මේ බලගතු යාඥාවට පිවිසෙමු යක්ෂයා සහ අනිකුත් දුෂ්ටා රූපින්ගේ උවදුරු වලින් අප අප පවුල් අපගේ ජීවිත අපගේ සෑම සියලු දේ ආරක්ෂා වීම සඳහා අපි මේ බලගතු යාඥාවට දැන් පිවිසෙමු සුදෝ මිකායෙල් අග්‍රදූතතුමන්ට යාඥාව සුර සේනාවන්ගේ තේජවන්ත කුමාරයාණන් වූ සුදෝ අග්‍රදූත මිකායෙල් තුමිනි අඳුරු ලෝකයේ අධිපතින්ටත් බල පරාක්‍රමයන්ටත් ආණ්ඩු කාර්යන්ටත් විරුද්ධව අප කරන සටනේදී අප ආරක්ෂා කළ මැනව දෙවියන් වහන්සේටගේ සමානකමට හා ස්වරූපයට මව වදාලා වූද විශාල මිලයකින් මුදා ගත්තා වූද මනුෂ්‍යයන් යක්ෂයාගේ වහල්කමින් බේරා ගැනීමට දෙවියන් වහන්සේගේ අණ ලැබූ සුදු සබේ රැකවලා හා ආරක්ෂකයා ලෙස එතුමී ඔබට ගෞරව කරන්නීය ගලවා ගනු ලැබූ ආත්ම මෝක්ෂ රාජ්‍යයට කැඳවාගෙන යාමේ වැදගත් කටයුත්ත දෙවියන් වහන්සේ ඔබට බාර දුන් සේක තව දුරටත් මනුෂ්‍යයන් සිර අඩස්සින් නොකිරීමටද සුදෝ සභාවට අන්තරා නොකිරීමටද සාතන්ගේ බලය අප පාදෙන් පාගා ඌ දමනය කිරීමටද හැකිවන ලෙස සමාදානයේ දෙවියන් වහන්සේට යාඥා කළ මැනව දෙවියන් වහන්සේගේ කරුණාව අප යාඥා මගින් අප්‍රමාදව අපට ලැබෙන පිණිස අපගේ ආයාචනය මහෝත්මයන්න් ඉදිරියේ පිළිගන්නනු මැනව සාතන්ද යක්ෂයාද වන ඒ පුරාණ සර්පයා අල්ලා බැඳ නැවතත් මනුස්ස ජාතීන් රැවටීමට ඌට ඉඩ නොලැබෙන ලෙස නිරාපාතාලෙහි හෙලා දමනු මැනව අග්‍රදූත සුදෝ මිකායෙල් තුමිනි සටනේදී අප ආරක්ෂා කළ මැනව යක්ෂයාගේ දුෂ්ටකම් වලටත් සදිකම් වලටත් විරුද්ධව අපට ආධාරව සිටිය මැනව ඌට දෙවි මහෝත්මයන් වහන්සේ තරවටු කරන ලෙස අපි බැගහැපත්ව අයදෙමු මෝක්ෂ සේනාධිපති වූ ඔබ වහන්සේ ආත්මයන් විනාශ කරන පිණිස ලෝකේ දුවපැන ඇවිදෙන සාතන් සහ ඔහුගේ දුෂ්ටා රූපින්ද නිරයට හෙලා දමනු මැනව ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි ජීසුස් වහන්සේගේ සුදු කුරුසියේ අනුහසින් සුදු කුරුසියේ නාමෙන් දැන් මේ සියලු නපුරේ බලවේග සියලු යක්ෂ බන්ධන සියලු ප්‍රේත බන්ධන හූනියම් හදි හූනියම් බලිතොවිල්
ඔබගේ ජීවිතයට ඔබගේ ව්‍යාපාරයට ඔබගේ දියුණුව අඩාර කරන්නා වූ ඔබගේ පෞල් විනාශ කරන්නා වූ ඒ සෑම බන්ධනයකින්ම ස්වාමින් වහන්සේ මේ මොහොතේ පටන් ඔබව නිදහස් කරන්නට යනවා මේ මහා බලගත යාඥාව තුළින් අප ස්වාමින් වන ගැලුම් කාර්යයන්න් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ද දේව මාතා වූ නිර්මල කන්නේ මරියතුමියගේ නාමයෙන්ද අග්‍ර දූත භාග්‍යවන්ත සුදොම් මිකායිල් තුමන්ගේ නාමයෙන්ද භාග්‍යවන්ත අපොස්තුල වරුන් වන පේදුරු හා පාවුළු තුමන්ගේ නාමයෙන්ද සුදොම් පූජක්වරයන් අපට ලැබී ඇති නිල බලයෙන්ද යක්ෂයාගේ විරුද්ධකම් හා මායම් සියල්ල බල පරාක්‍රමයෙන් යුක්තව පරද වීමට අපි මෙසේ ඉදිරිපත් වෙමු දෙවියන් වහන්සේ නැගිට සිටින සේක්වා උන් වහන්සේගේ සතුරෝ විසර යත්වා දුර්ජනියෝ දේව සම්මුඛයේ ඉදිරියේ විනාශ වෙත්වා මෙන්න මෙන්න ස්වාමින් වහන්සේගේ ශ්‍රී කුරුසිය දෙස බලා සතුරු සේනා පලා යත්වා ජුදා ගෝත්‍රයේ සිංහයා වූද දාවිද්ගේ වංශයේ උපත ලැබුවා වූද තනන් වහන්සේගේ ජයග්‍රහණය බලා සියලු සතුරෝ විසිර යත්වා ඔබ තුල අපගේ ඇති බලාපොරොත්තුවේ ප්‍රමාණයට ඔබ වහන්සේගේ කරුණාව බහුලව අප පිට ලැබේවා අශුද්ධ ආත්මේනි සාතන්ගේ බලවන්තේනි සාපලත් නිරා දූතේනි දුෂ්ට සේනාවෙනි නිරා ජාතික සමාගම් කරුවනි තොබගේ තොබ කවුරුවත් අපි තොබ පළවා දමමු අප ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ නාමයෙන් හා බලයෙන් දෙවියන් වහන්සේගේ හස්තයෙන්ද දේවාජ බාලකයන්න්ගේ අමිල ශ්‍රී ලේන්ද ගලවාගත් ආත්මයන්න් කෙරෙන් තුරන් වී පළවා යව මිනිස් සංහතිය මුලා කිරීමටද සුද්ධ සභාවට පීඩා කිරීමටද දෙවියන් වහන්සේ තෝරාගත් අයට හිරිහැර කිරීමටද ඔවුන් බොල් දාන්නේ ලෙස විසුරුවා හැරීමටද සූදානම් සිටින තොපි පලා යව තොපගේ නිර්භීත කමද සර්ප ප්‍රයෝගකාරකම්ද නවත්වව තොපගේ ගරුසරු නැති අහංකාර කමින් මේවනතුරුත් මහෝත්තම දෙවියන් වහන්සේට සමාන වීමට තත් කලාවුය දැන් උන් වහන්සේ වෙතට පැමිණෙන සියලු දෙනාගේ ගැලවීමට කැමැතිවන දෙවියන් වහන්සේ තොපට අණ දෙන සේක ඔබට මෙසේ අණ කරන්නේ සුදෝ ස්වාමිනිය ඔබ වහන්සේගේ කුරුසියේ නාමයෙන් මේ මොහොතේ ඔබ වහන්සේ අණ කරන්න මේ සියල්ල පලා යන්නට පිතාවන දෙවියන් වහන්සේත් ඔබට අණ කරනසේක පුත්‍රයා වන දෙවියන් වහන්සේත් ඔබට අණ කරනසේක ශුද්ධ ආත්මයන්න් වහන්සේත් ඔබට අණ කරනසේක මාංශයගත් වාක්‍යයන්න් වන ක්‍රිස්තුස් වහන්සේත් ඔබට අණ කරනසේක තොපගේ දුෂ්ටකම පරදාවා අප මිනිස් සංහතියට ගැලවීම ලබා දීමට බහැපත් වී කුරුසියේ මරණය දක්වා කීකරු තනන් වහන්සේ තොපට අනකරන සේක පර්වතයේ මත මාගේ සභාව ගොඩනගමි නිරා දොරටු ඊට විරුද්ධව ජයගන්නේ නැත ලෝකාන්තිමේ දක්වා මම ඔබ සමග සිටමි වදාලා වූ ගැලුම්කාර දෙවියන් වහන්සේ තොපට අනකරන සේක උන් වහන්සේගේ සුදු කුරුසියේ සැඟවුණු ධර්ම ගුණද ක්‍රිස්තියානි විශ්වාසයේ අභිරහස්ද තොබට අනකරන සේක පිරිසිදු වන පළවෙනි මොහොතේ සිට පාප දෝෂෙන් නිර්දෝෂව බැහැපත් භවයේ බලයෙන් නිරා සර්පයා වූ තගේ උඩඟු සිත පොඩි කළ තේජවන්ත දේව මාතාවන් වන කන්නේ මරියොතමු තොබට පලා යාමට අනකරන්නාහ සුදෝ පේදුරු හා පාවුළු අපොස්තුල වරුන්ගේ විශ්වාසය තොබට අනකරයි ප්‍රාණ පරිත්‍යාගවරුන්ගේ රුධිරයද සියලු සුද්ධවන්තයන්ගේ බැදිමත් මධ්‍යස්ස බලයද තොබට පලා යන ලෙස අනකරයි සාපලත් මකර තාහා තගේ දුෂ්ට සහචරයන් දියමාන දෙවියන් වහන්සේගේ නාමෙන්ද සත්‍ය වූ දෙවියන් වහන්සේගේ නාමෙන්ද සුපරිසුද්ධ වූ දෙවි මහෝත්තමයන් වහන්සේගේ නාමෙන්ද පලා යන ලෙස තොබට අනකරමු උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන කිසිවෙකුට විනාශ වීමට ඉඩ නොදී සදා ජීවනය ලබා දීමට උන් වහන්සේගේ එකජාතක පුත්‍රයාණන් ලෝකයට දානය කළ දෙවියන් වහන්සේගේ නාමෙන් පලා යන ලෙස අපි අනකරමු මිනිස් වර්ගයා මුලා කරන තොපගේ රැවටිලි දායක ක්‍රියාද සදා විනාශයේ විසපවන දෘෂ්ට ක්‍රියාද කෙලවර කරව සුදෝ සභාවට අනතුරු කිරීමටද ඇගේ නිදහස සීමා කිරීමටද නවත්වව සෑම ප්‍රයෝගයේ නිර්මාණකයා හා ගුරුවරයා වූද
මිනිස් ගැලවීමේ සතුරා වූද සාතන් තෝ පලායව තගේ ක්‍රියාවලට නැකම් කියන කිසිවෙකුට සම්බන්ධකමක් නොමැති ක්‍රිස්තුස් වහන්සේට ඉඩ දෙව. උන් වහන්සේගේ අමිල වූ ශ්‍රීලයින් මිලටගත් ඒකත්වයේද ශුද්ධත්වයේද කතෝලිකත්වයේද අපෝස්තලිකත්වයේද පිරිපුන් වූ සුදු සභාවේ උරුමය ඇට බාර දෙව. සදා බලති දෙවියන් වහන්සේගේ හස්තයට යටත්වය. සාතන් තුගේ සියලු නපුරේ ක්‍රියා මේ මොහොතේ සිට මේ නිවෙස් වලින් මේ නිවෙස් වලින් මේ ආයතන වලින් ඔවුන්ගේ ගොවිපළවල් වලින් ඔවුන්ගේ කර්මාන්ත ශාලාවල් වලින් ඒ දරුවන්ගේ ජීවිතවලට හානි සිදු කරන ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන පවුල් ජීවිත විනාශ කරන ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය තුළට රිංගා සිටින යක්ෂය මේ මොහොතේ සිට තොබට පලා යාමට ස්වාමින් වහන්සේ අනකරණසේක උන් වහන්සේගේ අමිල ශ්‍රී රයින් මිලයටගත් ඒකත්වෙන්ද ශුද්ධවත්වෙන්ද අපෝසලිකත්වෙන්ද ස්වාමින් වහන්සේ තොබට අනකරව අපෝසලිකත්වෙන්ද පිරිපුන් වූ සභාවේ උරුමය ඇට බාර දෙව. සදා බලති දෙවියන් වහන්සේගේ හස්තයට යටත් වේව. මේ සුපරිසුද්ධ හා වික්‍රවාන්විත නාමයේ බලයෙන් නිරය සැලවෙන බව දැනගනිව මෙම නාමයට සුරලුව ප්‍රධාමික යෝධ සමස්ත භව යෝධ ක්‍රියානාථ යෝධ බැහැපත් වී කීකරු වන්නෝය. භක්ති ජ්වාලක යෝධ ඥානාධික යෝධ නොකඩවා මෙසේ ස්තුති කරන්නෝය. සුර සේනාවන් වහන්සේගේ උන් වහන්සේගේ නාමයට සුවිශුද්ධය සුවිශුද්ධය සුවිශුද්ධය. ස්වාමිනි මාගේ ආඥාව ඇසුව මැනව මාගේ හඬ ශබ්දය ඔබ වෙතට පැමිණේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමගද වන සේක්වා. සුරලොවේ දෙවියනි මනුලොවේ දෙවියනි සුර දූතයන්ගේ දෙවියනි අග්‍ර දූතයන්ගේ දෙවියනි ආදිපිතෘවරුන්ගේ දෙවියනි දිවස් ප්‍රසාදිවරුන්ගේ දෙවියනි අපෝසලවරුන්ගේ දෙවියනි ප්‍රාණ පරිත්‍යාගවරුන්ගේ දෙවියනි උච්චාරණවාදීන්ගේ දෙවියනි කන්‍යාවන්ගේ දෙවියනි මරණයට පසු ජීවනයද වැඩපලට පසු විවේකයද දෙන දෙවියනි මෙලව පෙනෙන නොපෙනෙන සියලු මැවිලි ඔබ වහන්සේ මවවදාළ බැවින්ද ලෝකාන්තිමේ දක්වා ඒවා පරිපාලනය කරන බැවින්ද ඔබ මිස අන් දෙවි කෙනෙක් ඇත්තේ නැත. එබැවින් ඔබගේ මහෝත්තම දේව සම්මුඛයේ ඉදිරියේ ශ්‍රස්ත්‍රාංගෙන් වැදවැටි දුෂ්ට යෂ්ටයාගෙන් පැමිණෙන ශාරීරික හා ආත්මික මලපත් වලින්ද උගේ වහල් බවින්ද අප මුදා ගන්නා ලෙස ඉතා ඕනෑකමින් අපි ඉල්ලමු. ස්වාමිනි ඔබගේ මහෝත්තම බලයෙන් සියලු උවදුරු වලින්ද සියලු ලෙඩ රෝග වලින්ද වසංගත වලින්ද සියලු යක්ෂයාගේ මායම් වලින්ද අප ආරක්ෂා කළ මැනව අප නිරන්තරයෙන් ආරක්ෂා කළ මැනව. සුදෝ ස්වාමිනිය වහන්සේගේ ඒ ශුද්ධවන්ත නාමයේ අනුහසින් ඔබ වහන්සේට අපි මෙසේ මොරගසන්නෙමු. ජේසුස් යන නාමය කියා අයදින කවරෙකු නමුත් ගලවනු ලබන්නෝය. ජේසුස් යන නාමය කියා අයදින කවරෙකු නමුත් ගලවනු ලබන්නෝය. ජෝන්තුමගේ සුවාරංචේ 14:14 අපට ප්‍රකාශ කරන්නේ ඔබ මාගේ නාමයෙන් අයදින කවර දෙයක් වුවද මම ඔබට දෙන්නෙමි. If you ask for anything in my name, I will do it for you. So let us pray in the name of Jesus. Plead in the name of Jesus. Ask in the name of Jesus. Jesus is going to heal you right now. He is going to touch you right now. The healing blood of Jesus, the precious blood of Jesus is coming down from His body. It's in coming search of you to heal you, to touch you, to free you. ජේසුගේ අමිල ශ්‍රී රුධිරය දැන් ඔබ සෑම ගමන් කරන බව විශ්වාස කරන්න. ඔබගේ සෑම අසනීප ස්ථානයක්ම සෑම ත්වාලයක්ම සෑම වේදනාවක්ම සුවපත් කරන බව විශ්වාස කරන්න. හැම කෙනෙක්ම බාර දෙන්න මේ මොහොතේ ඔබේ දුක් කරදර සමිඳුන් පාමුල තවන්න.
කල්වාරි කුරු සියෙන් ගැලු රුදීරයයි නිරන්තරේ වහන්සගේ දේහෙන් කඩා හැරුණ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම ත්වාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ සුදෝ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරය අපව දෝනය කොට අපව සුවපත් කළ මැනව ජේසුනිය වහන්සේ මේ මොහොතේ ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරය මගේ ගතේ සිතේ සෑම ත්වාලයක්ම සුවපත් කරන්නට ඔබ වහන්සේ මා වෙතේ වනවා නේද ජේසුනි ඔබ වහන්සේ මාව ස්පර්ශ කරනවා නේද ඔබ වහන්සේ මාව සුවපත් කරනවා නේද මේ වේදනාවෙන් මේ බන්ධනෙන් ඔබ වහන්සේ මාව නිදහස් කරනවා නේද මගේ සිතේ තුවාලයන් සුව කරන්නේ ඒලෙයයි මගේ ගතේ තුවාලයන් සුව කරන්නේ ඔබ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ඉදිරියේ සිටින්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වැඩ සිටීම ඉදිරියේ සිටින්නේ ඒ නිසා ඒ සුවය දැන් ඔබව සොයා ගමන් කරනවා මේ මොහොතේ ඔබේ සිතින් මවා ගන්න ඔබ සිටින්නේ ජේසුගේ කල්වාරි කන්ද පාමුල බව උන් වහන්සේගේ ඇකෙන් කඩා හැලුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය දැන් ඔබව දෝවණය කරන්නට ඔබව නිදහස් කරන්නට ඔබව සුවපත් කරන්නට ඔබගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරන බව විශ්වාස කරන්න ඔබගේ අසනීප සෑම ස්ථානයක්ම ස්වාමින් වහන්සේ සුවපත් කරන්නට යන බව විශ්වාස කරන්න ස්වාමින් වහන්සේ ඔබව ආලේප කරන බව විශ්වාස කරන්න ස්වාමින් වහන්සේ ඔබව නිදහස් කරන බව විශ්වාස කරන්න මේ මොහොතේ හැම පෞලක්ම බාර කරන්න උන්වහන්සේගේ දෑතට උන්වහන්සේගේ කුරුස පාමුල සම්මුඛයට ගේන්න හැම පෞලක්ම ඔබේ අම්මව ඔබේ තාත්තව ඔබේ දුව පුතාව මහලුව සිටින දෙමාපියන් රෝගාතුරව සිටින දෙමාපියන් එක්තැන් වී සිටින අය රෝහල්ගත වෙලා සිටින අය විදේශ ගත වෙලා සිටින අය පවුල් වලින් බැහැර වෙලා සිටින අය ඔබේ කැඩිච්ච පවුල් ජීවිතය ස්වාමින් වහන්සේගේ සම්මුඛයට ගෙනෙන්න ඔබේ ඇදවැටුණු ජීවිතය උන් වහන්සේගේ සම්මුඛයට ගෙනෙන්න වහල් කම් වලට ගොදුරු වී සිටින ඔබේ දුව පුතාව ස්වාමින් වහන්සේගේ කුරුස පාමුල තබන්න උන් වහන්සේගේ අමිල ශ්‍රී රුධිරයෙන් දැන් උන් වහන්සේ ඔබව දෝණය කරලා ඔබව සුවපත් කරන්නට යන බව විශ්වාස කරන්න ගැඹුරු ලෙස විශ්වාස කරන්න මේ මොහොතේ උන් වහන්සේ ඔබව සුවපත් කරන බව විශ්වාස කරන්න හිසේ ආබාධ තුල ඇස්වල ආබාධ තුල ඉන්න අය කොන්දේ ආබාධ තුල සිටින අය සෙම අමාරු තුල ශරීරයේ විවිධ සානයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය
පිළිකාවක් නැතයි වෛද්‍යවරු සැක පහල කර තිබෙනාය. ස්නායුවල ආබාධ තුල අංශ භාග රෝගී තත්වයට පත්ව සිටිනාය. ඔබගේ පවුල්වල රෝගාතුරව මහලුව සිටින දෙමාපියන්, එක්තැන් වී සිටින දෙමාපියන්, දියවැඩියා රෝගීන් ආතරයිටිස්, වෙරිකෝස් වෙන්ස්, ගැස්ට්‍රයිටිස්, සෙලුලයිටිස් වැනි රෝගවලින් පීඩා විඳිනාය. විවාහ ජීවිතයට පත්වලා වසර ගණනාවක් ගෙවී ගියත් තවමත් දරුවන් නොමැති වසරනව සිටින අය මේ මොහොතේ එන්න ඔබ ජේසුගේ කුරුස පාමුලට උන්වහන්සේ ඔබව ස්පර්ශ කරමින් ඔබව නිදහස් කරමින් ඔබව සුවපත් කරන බව විශ්වාස කරන්න. ඒ අමිල ශ්‍රී රුධිරයෙන් ඔබව සුවපත් කරන බව විශ්වාස කරන්න මේ මොහොතේ. පීනස් අමාරු තියන අය, පපුවේ මහන්සි තත්වයන් තුල සිටින අය, පවුල් දෙකඩ වෙලා විරසක වෙලා බේද බින්න වෙලා, එවැනි පවුල් නැවත ස්වාමින් වහන්සේගේ කුරුස පාමුලට ගෙනෙන්න නැවත ඔබව එකතු කරන්නේ උන් වහන්සේ, නැවත ඔබව ශක්තිමත් කරන්නේ උන් වහන්සේ, නැවත ඔබව බලගත් කරන්නේ උන් වහන්සේ. අධ්‍යාපන ලබන ඔබගේ දුව පුතාව බාර දෙන්න. ඒ දරුවන්ව මේ යක්ෂයාගේ ලෝකයාගේ මාංශේ මේ සියලුම නපුරේ බලවේග වලින් අද අන්තර්ජාලය ඔස්සේ මේ දරුවන්ගේ ජීවිත විනාශ කරන්නා වූ මේ මහා භයානක යක්ෂයාගෙන් මේ දරුවන්ගේ අනාගතය බේරලා දෙන්නට බාර දෙන්න. ගේන්න කුරුස පාමුලට ඔබේ දුවව පුතාව. විවිධ බැහැවීම් තුල ඉන්න ඒ සෑම කෙනෙක්ම කුරුස පාමුල තියලා යාඥා කරන්න මේ මොහොතේ බලගත් ලෙස යාඥා කරන්න ඔබ. වගේම විදේශ රටවල බොහෝ අය අපත් එක්ක සම්බන්ධ වෙනවා. සෙත් FM ගුවන් විදුලි ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වෙනවා ගොඩක් අය. ඒ සෑම පවුලක්ම අපි බාර කරමු ස්වාමින් වහන්සේගේ දයතට. ඔබගේ ව්‍යාපාරය ඇදවැටලා තියෙන ඔබගේ ව්‍යාපාරය විශාල ණයබර තුල ඔබ සිටිනවනම් මේ මොහොතේ ඒ සියලු ණයබර ස්වාමින් වහන්සේගේ පාමුල තබන්න උන් වහන්සේ අපට මෙසේ අනාවරණය කරනවා. ගීතාවලිය 55:22 ඔබගේ සියලු දුක් කරදර සමිඳුන් පාමුල තබන්න සදහවතුන්ගේ වැටීමට එතුමානු කිසිවිටකත් ඉඩ නොතබනසේක උන් වහන්සේගේ වචනය ගැඹුරින් අදහා ගන්න. ඔබේ ඇදවැටි තිබෙන ව්‍යාපාරය උන් වහන්සේට බාර කරන්න මේ මොහොතේ. ස්වාමින් වහන්සේගේ බලය මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නට සලස්වන්න. මේ බලගත් යාඥාව තුළ ඔබගේ ව්‍යාපාරයේ දියුණුව හිර කරගෙන තිබෙන්නා වූ ඒ සියලු යක්ෂ බන්ධන වලින්, ඒ සියලු බාධක වලින් ඔබව නිදහස් කරලා, ඔබේ ව්‍යාපාරයේ නිදහස් කරලා, ඔබගේ ගෙය නිදහස් කරලා, ඔබේ ජීවිත නිදහස් කරලා උන් වහන්සේ ඔබව නිදහස් කරන බව විශ්වාස කරන්න. උන් වහන්සේගේ දයතර බාර කරන්න අපේ අතීතයත් වර්තමානයත් අනාගතයත් උන්වහන්සේ. ඔබට බාරයි සමිඳුනේ මගේ අතීතය වර්තමානයි මගේ අනාගතය. සෑම කෙනෙක්ම ඔබට බාරයි සමිඳුනේ මගේ අතීතය වර්තමානයි මගේ අනාගතය. ඔබේ අනාගතය බාර කරන්න, ඔබේ වර්තමානය බාර කරන්න ස්වාමින් වහන්සේගේ දෑතට. උන් වහන්සේ ඔබගේ පය පැකිලෙන්නට ඉඩ දෙන්නේ නැහැ. උන් වහන්සේගේ සුරදූත සේනාවන්ගේ රැකවරණය තුළ උන් වහන්සේ නිරන්තරයෙන් ඔබව ආරක්ෂා කරනවා. ඒ ස්වාමින් වහන්සේට බාර කරන්න මේ මොහොතේ බලගත් ලෙස බාර කරන්න. උන් වහන්සේ අපිට පොරොන්දු වී තිබෙන ඒ දිව්‍ය සංරක්ෂණයට මේ සෑම පවුලක්ම අපි මේ මොහොතේ බාර කරමු.
පරමෝත්මයන් වහන්සේගේ රැකවරණෙහි වසන තැනැත්තේ සව් බලති දෙවිඳුන්ගේ සරණෙහි සුරකි වන්නේය. ඔහු සමිඳුන්ට මෙසේ පවසයි, "එතුමානෝ මාගේ රැකවරණය, මාගේ බලකොටුවය, මාගේ දෙවිඳානෝය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි. එතුමානෝ කපටින්ගේ මලපත්වලින්ද, බිය කරුල් ලෙඩ රෝගවලින්ද අප රැකගන්න සේක. සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක. ඒවා ඔබගේ රැකවරණය වන්නේය. එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණයද පලිහෙද වන්නේය. රැක් කාලයේ ඇතිවන බියටවත් දවාලේ ඊ පහරින් වන උවදුරටවත් ඔබ බිය නොවන්නේය. අඳුරේ සැරිසරන වසංගතයටවත් මත්දහනේ වන සාලන පීඩාවටවත් ඔබ බිය නොවන්නේය. දහසක් ඔබේ වම්පසින්ද දස දහසක් ඔබේ දකුණු පසින්ද වැටෙන්නෝය. එහෙත් පීඩාවක් නම් ඔබට ඇති නොවන්නේය. ඔබේම දෙනෙතින් මේ සියල්ල ඔබ දකින්නෙහිය. දුර නන්ටවන දඬුවම ඔබ නරඹන්නෙහිය. ඔබ සමිධානන් තුළ ඔබගේ රැකවරණය තැබුවෙහිය. පරමෝත්මයන් ඔබගේ වාසභවනය කරගත්තෙහිය. එවිට ඔබට කිසිදු උදුරක් නොවන්නේය. ඔබේ නිවසට කිසියම් වසංගතයක් ලන් නොවන්නේය. ඔබ ගන්නා සෑම පියවරකදී ඔබ රක්නා පිණිස එතුමානෝ සිය දූතේනට අණ දෙන සේක. ඔබ දෙපා ගල්වල නොහැප්පෙන පිණිස ඔහු සියතින් ඔබ උසුලන්නෝය. ඔබ සිංහෙකුවත් සර්පේකුවත් පාගන්නෙහිය. ඔබ කේසර සිංහෙකුවත් මකරෙකුවත් පාගා දමන්නෙහිය. සමිධානෝ මෙසේ වදාරණ සේක. ඔහු මට ප්‍රේම කරන්නේ නම් මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම් මම ඔහු රැකගන්නෙමි. ඔහු මට අයදින්නේ නම් මම පිළිතුරු දෙන්නෙමි. දුකේදී ඔහු සමග සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි. දිගායුදී සතුටු කරන්නෙමි. මාගේ ගැලවීම, මාගේ ගැලවීම මම ඔහුට සපුරා දක්වන්නෙමි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා, මහිමය වේවා. ප්‍රේස් ද ලෝඩ්, ප්‍රේස් ද ලෝඩ්, ප්‍රේස් ද ලෝඩ්, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා, මහිමය වේවා. ප්‍රේස් ද ලෝඩ්, ප්‍රේස් ද ලෝඩ්, ප්‍රේස් ද ලෝඩ්, ප්‍රේස් ද ලෝඩ්. ප්‍රශංසා වේවා, මහිමය වේවා, මහිමය වේවා, මහිමය වේවා. ආමෙන්, 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 ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අපි සප්‍රසාදයේ ජයමාන ස්වාමින් වහන්සේගේ බලගතු ආශිර්වාදය ලබන්නට යන මොහොත. උන්වහන්සේ අපට කියනවා, ජීවනදායක භෝජනය මම වෙමි. ඒ උන්වහන්සේගේ දිව්‍ය සප්‍රසාදය, මේ භෝජනය අපිට ජීවිතයේ දෙන භෝජනය බව මම තරයේ විශ්වාස කරනවා. මගේ හෘදාබාධය හැදිවෙච්ච මොහොතේ අවසානයේදී මට තීරුණා, දැන් මම මගේ ජීවිතය අවසාන වෙන්නට යන්නේ. මම උන්වහන්සේගේ දෑතට මගේ ප්‍රාණය බාර කරමින් මම දිව්‍ය සප්‍රසාදයේ ස්වාමින් වහන්සේව ලබා ගත්තා. ලබාගෙන උන්වහන්සේට බාර දුන්නා. මගේ හෘද ස්පන්දනය නතර වුණා. මන් දන්නේ තප්පර ගානක්ද විනාඩි ගානක්ද කියලා. මමම දැක්කා මාව මැරිලා ඉන්න ආකාරය. නිකන් උඩක ඉඳලා වගේ මං දැක්කා. හැබැයි මාව මැරුණත් මා ලබාගත් දිව්‍ය සප්‍රසාද වහන්සේ මා තුල සිටමින් උන්වහන්සේ මාව ජීවත් කළා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මැරෙන්නේ නැහැ. උන්වහන්සේ මට නැවත ජීවිතය දුන්නා. උන්වහන්සේට අවශ්‍ය කළා මාව නැවත ජීවත් කරවන්නට. උන්වහන්සේගේ මහිමය පිණිස මීටත් වඩා වෙහෙසෙන්නට ඒ සප්‍රසාදේ ස්වාමින් වහන්සේ මැරිලා හිටපු මාව වෙනස් කළා. ඒ සප්‍රසාද වහන්සේ මැරිලා ඉන්න ඔබගේ අධ්‍යාත්මය වෙනස් කරනවා. ඔබේ වෙනස් කරන්නට බැරි බොහෝ දේවල් උන්වහන්සේ වෙනස් කරනවා. ඔබේ ජීවිතේ
ඔබට වෙනස් කරන්නට බැරි අබ්බැහිවීම තුල ඉන්න ඔබ උන් වහන්සේ වෙනස් කරනවා අවුරුදු 23ක් එක දිගට බීපු තාත්තා කෙනෙක්ව ස්වාමින් වහන්සේ වෙනස් කළා හරියටම මේ ගීතිකාව හැදුවේ තලවිල සාන්තානා දෙව්මැදුරේ පෞල් ඥානකාන්ති අවස්ථාවේ උන් වහන්සේ මේ තනුව මේ වචන දුන්නේ මට ඒ අත්දැකීම තුළ අවුරුදු ගණනාවක් වහල්කම් තුළ හිටපු බොහෝ අයව ස්වාමින් වහන්සේ වෙනස් කළා එසේනම් ඒ සප්‍රසාදී ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයේ තුල අපිව වෙනස් කරන්නට කියලා වෙනස් නොවන අපව වෙනස් කරන්නට අපි උන් වහන්සේට බාර කරමු වෙනස් නොවන මා වෙනස් කරන්නට බාර කරමි සමීරේ වෙනස් වෙනස් නොවන මා වෙනස් කරන්නේ ඔබ පමණයි සමීරේ වෙනස් නොවන මා වෙනස් කරන්නට බාර කරමි සමීරේ වෙනස් නොවන මා වෙනස් කරන්නට බාර කරමි සමීරේ දුරුවලකම් හොඳින්ම දන්නේ ඔබ පමණයි සමීරේ මගේ දුර්වලකම් හොඳින්ම දන්නේ ඔබ පමණයි සමීරේ ඒ සියල්ලම වෙනස් කරන්නට බාර කරමි සමීරේ ඒ සියල්ලම වෙනස් කරන්නට බාර කරමි සමීරේ මගේ අතින් අල්ලාගෙන මා නැගිටවන්න දෙවි සමීරේ පාර කරමි සමීරේ ඔබගේ දෙතට මාගේ සියල්ල පාර කරමි සමීරේ ආහා
कोहे गियत मा कोतनक सिटियत ओब दन्नवा समीदे मगे अतुलांतय मगे मुलु दिवियम विमसन दिवी समीदे मगे अतुलांतय मगे मुलु दिवियम विमसन दिवी समीदे मगे मावत मट पेन्वाए मग मागेन यन समीदे मगे मावत मट पिनवाहे मग मागेन यन समीदे नव उपतक मट दीमा यली गोड नगन देवी समीदे विनस नुवन मा विनस करन्नत बार करमी समीदे विनस नुवन मा विनस करन्नत बार करमी समीदे विनस नुवन मा विनस करन्ने ओब पमनई समीदे विनस नुवन मा विनस करन्ने ओब पमनई समीदे विनस नुवन मा विनस करन्नत पार करमी समीदे विनस नुवन मा विनस करन्नत बार करमी समीदे දැන් අපි සප්‍රසාදී ජීවමාන ස්වාමින් වහන්සේගේ මහඟු ආශිර්වාදය ලබන්නට යන මේ මොහොත. ඒ සියලු නපුරේ බලවේගවලින් සෑම භයානක වසංගතයකින්ම අපව නිදහස් කර අපට සුවය දෙන්නට කියලා මේ ගැඹීර මොහොතේදී අපි දිව්‍ය සප්‍රසාදී ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ලබා ගනිමු. उन्वहांसे स्वर्गेन पूपे उन्नट देवावदाल सेख सेम प्रबोधयक मिहि अनुगुवियत्ते याज्ञां करम ह महोत्तम देवी पियानिनिय वहांसेगे पुतनु वंदापगे स्वामिन्दवन जेसस क्रिस्तस स्वामिन वहांसे कुरुसिय मत उन्वहांसेगे जीविते पूजा करमिन उन्वहांसिगे श्रीले वगुरमिन अपट सोयत शांतियत निरंतरेन दाने करन निसा अपि वहांसेट अनेक वारयक स्तुति प्रशंसा करन्निमु उन्वहांसिगे श्री रुधिरे बलेन सियलु नपुरे बलवेग पहाकर सियलु लेड रोग दुरुकर अपट सनसीमत सोयत निरंतरेन दाने करन निसा අපිය වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා කරන්නෙමු ඔබ වහන්සේ කෙරෙහි අදහන කිසිවෙක් කවර කලකදීවත් විනාශයට පත් නොවන බව අප විශ්වාස කරන්නාසේ ඒ විශ්වාසයේ තුල ගමන් කරන්නා වූ සැමට
ඔබ වහන්සේගෙන්ම ලැබෙන්නා වූ සුවයත් සැනසීමත් නිදහසත් තුළ අප ජීවිත වඩා ශක්තිමත් කළ මැනව බලවත් කළ මැනව සුවපත් කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩ සිටමින් රජකම් කරනසේක බලවු අප මිදුවේ ඔබයි අමිලවු ශ්‍රීලෙන් සුවසහනයේ සමිධානනේ ඔබ හට පැසසුම් වේ සුවසහනයේ සමිධානනේ ඔබ හට කරදර බාධක මැත්දේ අප ඔබ වෙත එන්නේ ඔබගේ සුව සහනයේ ආදරයයි අපට සුවය දෙන්නේ බලවු අප මිදුවේ ඔබයි අමිලවු ශ්‍රීලෙන් සුවසහනයේ සමිධානනේ ඔබ හට පැසසුම් වේ සුවසහනයේ සමිධානනේ ඔබ හට සැම රැක දෙන ස්වාමිනි ඔබ අප ආලෝකේ බාරයි අප සැම ඔබගේ දෑතට සුවසහනයි සමීදේ බාරයි අප සැම ඔබගේ දෑතට සුවසහනයි දුබලවු අප මිදුවේ ඔබයි අමිලවු ශ්‍රීලෙන් සුවසහනයේ
samidanane ob hat prasasum ve suwasahalaye samidanane ob hat prasasum.